මේ රට නිදහසෙන් පස්සේ 108ක ආර්ථික වර්ධන වේගයක් 1978දී අත්පත් කරගත්තා. ඒ අත්පත් කරගත් ආර්ථික වර්ධන වේගය මේ දක්වා ගෙන ගියා නම් මේ රට අද සංවර්ධිතයි කියන රටක් බවට පත් වෙන්නට බොහෝ දුරට ඉඩ කඩ තිබුණා. ඒ තැන නතර වුණේ ඇයි? එදා අපේ ඒකපුජ්‍යල ආදායම $290කින් ආරම්භ වුණේ. ඒ තත්ත්වය අපිට අහිමි වෙලා සංවර්ධිත රටක් වෙනුවට මැදි ආදායම් රටක් බවට පත් වෙලා මැදි ආදායම් රටක් හරහා ඉදිරියට යනවා වෙනුවට බංකොලොත් රටක් බවට පත් වෙන්නට ප්‍රධාන හේතුවක් වුණේ මේ කැරලිකරුවන්ගේ ක්‍රියාකාරීත්වය. මේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරපු මරු පහර. මේ පිළිබඳව ඉන්දියාවේ ශ්‍රේෂ්ඨ රාජතාන්ත්‍රිකයෙක් වන ශිවශංක මෙනන් එතුමාගේ චොයිසස් නැමැති කෘතියේ කියලා තියෙනවා, ජනතා විමුක්ති පෙරමුණත් LTT සංවිධානයත් සිදු කරපු ඒ දවැන්ත කැරලිකාරී ප්‍රවාහය නිසා මේ රටට අහිමි වෙච්ච ජාතික ආදායම $200 බිලියන 200ක් කියලා. ඒ නිසා අද අපේ ණය ප්‍රමාණය $37 බිලියන 37යි. එමෙන් පස් ගුණයක් මේ රටට අහිමි කරපු අය අද මේ රට ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වීම තරම් ඓතිහාසික විහිළුවක්, ඓතිහාසික ඛේදවාචකයක් තවත් නැහැ මිට්ටෝරන්. ඒ නිසා පළමුවෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටතට කිසිම අවස්ථාවක මේ රට පැන්නේ නැහැ. අවස්ථා කීපයක වෙනි උත්සාහයන් තිබුණත් ඒ වළක්වා ගන්නට තරම් මේ ප්‍රජාතන්ත්‍රවාදය, ඡන්ද ඓතිය, ඒ වගේම ස්වාධිපත්‍ය පිළිබඳ, පරමාධිපත්‍ය පිළිබඳ අදහස අපේ ඇටමස්ලේ නහරවලට මිත්‍රෝරුණි කාවැදිලා ඉවරයි මේ රටේ ජනතාවගේ. ඒට එරෙහිව කටයුතු කරපු කිසිම අවස්ථාවක එය සාර්ථක වුණ නැත්තේ ඒකයි. ඒ නිසා ඒ සාර්ථකත්වය වළක්වාලමින් රට මෙතනට අද දැමීමට ප්‍රධාන වග උත්තරකරුවෙක් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව අභියෝගයට ලක් කරලා ප්‍රචණ්ඩ කැරලි මගින් රාජ්‍ය බලය අල්ලා ගැනීමට උත්සාහ දැරීම. ඒක අන්තිම උත්සාහය තමයි 2022 අර ජූලි 9 වෙනිදා පාර්ලිමේන්තුව ගිනි තැබීමට මේ මෙතන පාර්ලිමේන්තු මන්සන්තියට පැමිණිච්ච ඒ විප්ලවකාරී කියන කණ්ඩායම තමයි ඒක අවසාන අපට ලැබිලා තියෙන අත්දැකීම. මේ රටේ මහජනයා විසින් එදා සමාජ මාධ්‍ය මගින් ආයාචනා කළ පාර්ලිමේන්තුව ගිනි තියලා බංග්ලාදේශයේ වගේ නීතියක් නැති අරාජිකත්වයට පත් කරලා රට ප්‍රචණ්ඩ මාවතට ගෙනියන්න කරපු ඒ ආරාධනය මේ රටේ ඒ විරෝධතාකරුවන් ප්‍රතික්ෂේප කළා, මහ පාරේදී පරාජය කළා. අපි කියනවා ඒ අය අද විවිධ ප්‍රජාතන්ත්‍රවාදී සලුපිලි ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. ඒ සලුපිලි වලට යටින් තියෙන ඒ ලේ තැවරුණු ඉතිහාසයත්, ලේ තැවරුණු ආද්‍යාශයත්, ඒ අදිෂ්ඨානයත් ලබන 21 වෙනිදාට මේ රටේ අවිහිංසාවාදී ඡන්දයෙන් පරාජය කරන්න ඉදිරියට එන්න කියලා ඔබ හැමගෙම අපි ඉල්ලා හිටුනා මිත්‍රවරුනි.